අද හරිම උණුසුම් දවසක්. සබහ ධර්මයේ වේලාවකට බොහොම රළු වෙනවා වගේම තවත් විටකදී බොහොම මෘදු වෙනවා. ජීවිතේ තරයට අපේ ඒ වගේ. ජීවිතේ අපි කැමැතිම දේවල් අපිට කැමැතිම වේලාවට හඬ සිද්ධ වෙන්නේ නැහැ. සමහර දේවල් ජීවිතේ සිද්ධ වුණාම අමාරුවෙන් උනත් යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මංසල කිව්වා වගේ ජීවිතේ අපි කැමැතිම දේවල් අපිට හැමදාම අහන්න දකින්න සිද්ධ වෙන්නේ නැහැ. අපි අකමැත්තෙන් උනත් සමහර දේවල් අහන්න දකින්න සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ ගැන වරක් නොව දෙවරක් නොව නැවත නැවතත් සිතමි. ජීවිතේ නව මානයන් සොයා යන ජීවිතේ නව වර්ණයන් සොයා යන හොරාවයි මේ උමතු. ලෝකේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණයි කියන කතාව අපි අහලා තියෙනවා. අද උමතු කණ්ඩායමත් සමග එකතු වෙන වගේ මිත්‍රයාගේ කතාවත් වෙනස්. අපි මෙතුවක් කල් මේ වැඩසටහනේ කතා කරේ විශේෂයෙන්ම මද්‍රව්‍ය කිව්වම හෙරොයින් කියන මද්‍රව්‍යයට බැහි වෙච්ච තමන්ගේ තරුණ ජීවිතේ නැත්නම් ජීවිතේ සුන්දරම පාසල් කාලය විනාශ කරගත්ත තරුණයන් සම්බන්ධව තමයි අපි බෙහෙවින් කතා බහට ලක්ුනේ. අද මගේ මිත්‍රයේ කතාව ඊට වඩා ටිකක් වෙනස්. මොකද්ද උනේ? මොනවද දැන් ඔහු ඒ වෙනුවෙන් කරන්නේ? කොහොමද මේක සිද්ධ වුනේ කියන එක අපේ මිත්‍රයාගේ මහල් බලන්න. මොකද්ද මේ කරගත්තේ? කරගත්ත කියන්නේ ඉතින් අවුරුදු 15 දී වගේ තමයි මේ වගේ දෙයකට ඇබ්බැහි වුනේ. පටන් ගත්තේ පටන් ගන්නකොට ගෙදරින් තාත්තගේ දැකපු දේවලුත් එක්ක තමයි මටත් ඒ දෙයකට ආසාවක් ඇති වෙලා කරන්න ඕනේ කියලා හිතුනේ. විනෝදෙට තමයි මොනේක තමයි කරන් තියන්නේ. මොකද හිතේ තියෙන ප්‍රශ්න මේකෙන්වත් යන්න ඕනේ. බිස්නස් නෑ එහෙන්. හොඳරම ගයි මට තාත්තගේ දේවල් දැකලායි කියන කාරණේ පැහැදිලි කරන්නයි කියන තාත්තගේ මොනවා තාත්තා කරනවා දැකලාද ආසෙට? තාත්තා කඩයක් කරනවා. දැනට කඩේ ඉන්නකොට රෑට තාත්තා අරක්කු ගෙනල්ලා බොනවා දැකලා තියෙනවා. පොඩි කාලේ අවුරුදු 12 දී විතර මම මේ දේවල් එක්ක හොඳට දැකලා මාත් කඩේ වනිතරම ඉන්නේ. ඉතින් තාත්තත් එක්ක ඉන්නේ මේ දේවල් දකිනවා. තාත්තත් ඒක වැඩි හංගගෙන කරන්නේ නැහැ. ඒකට පවුල එකම දරුවා වෙච්ච පවුලක අම්මයි තාත්තයි බොහොම ආදරෙන් උත්සාහවන්ත දෙමව්පියෝ යෝලක්. ඒතර දැන් තාත්තා මහන්සි වෙලා වැඩ කරනවා. තාත්තා ඔයා වෙනුවෙන් මේ පවුල වෙනුවෙන් මහන්සි වෙවි වැඩ කරනවා දකින්න. එතකොට ඒවට ආස හිතෙන්නේ නැතුව මම තාත්තා වගේ මිනිහෙක් වෙන්න ඕනේ, මේ වගේ මිනිහෙක් වෙන්න ඕනේ කියලා ආස හිතෙන්නේ නැතුව ඇයි මේ මද්‍රව්‍ය වලට විතරක් කොහොමද ආස හිතුණයි කියලා කියන්නේ? එතන මේක තමයි ඉතින් හිතා ගන්න බැරි. තාත්තා උදේ ඉඳලා උදේ පහමාර ඉඳලා රෑ 7-8 වෙනකන් කඩේ අරගෙන එතන මහන්සි වෙන ඒ දේවල් දකින්නවා. මාත් ඒත් එක්කම ජීවත් වෙන්න. ඉතින් මට ඒ දේවල් කරනවට වැඩිය ඇත්තටම ආසාවක් ඇති වුණේ අර තාත්තා කරන අර දේ තමයි. වීරකමක් විදිහට දැකලා මටත් ඒ විදිහේ කෙනෙක් වෙන්න තමයි මුලින්ම ආසාව ඇති වුණේ. සමවන පුත්‍රයා, ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබගේ පියා යහළුවන් සමග මත්පැන් පානය කරනවා දකින්නවා ඒක තමයි හේතු වෙන්නේ කියන කාරණාවනේ? හේතුව ඒකම කියන්නත් බෑ. ඒකට මොකද මගේ ආසාව තිබ්බේ තාත්තා කරන දෙයට. මොකද තාත්තාගේ ඒ පැත්ත දැන් හොඳ නෑ කියලා දැනගන්නකොට ඉතින් මේ දැනගත්තේ මම මෙහාට ආවට පස්සේ තමයි. කියනවා දන්නවා එහෙම දෙයක් නරකයි කියලා. ඉතින් මේ ඒ වුණාට තාත්තා ඒ දේ පාවිච්චි කරලා තාත්තා ගන්න විඳින සතුට තාත්තා යාළුවොත් එක්ක කරන දේවල් ඒ දේවල් දැකපුවාම ඉතින් මට අර තාත්තගේ හොඳ පැත්තට වඩා තාත්තර මහන්සි වෙලා ගැප වෙලා පවුල ගොඩනගා ගන්න කරන දේට වඩා මට ගොඩක්ම හිතට වැදුනේ අර දේ තමයි. තාත්තා විනෝද වෙන විදිහ ඒ දේවල් පාවිච්චි කරලා ඉතින් මාත් ඒක තමයි ඔළුව උඩින් තියාගෙන පිළිගෙන මේ කරන්න උත්සාහ කරේ. මාත් ඒකම තමයි. මම දැන් අද දවසේ අපි
යම් විදිහක අලුත් මානයක් සොයා යා යුතු වෙනවා. ඒට හේතුව තමයි අපිට මේ 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 තර්කය එහෙම නැත්නම් මේ කාරණාව බැහැර කරන්නට බැහැ. දෙමව්පියන් නිසා දැන් මමම ඔහුගෙන් ප්‍රශ්නයක් පෙරලා හැව්වා ඇයි අනිත් දේවල් වලට නැතුව මේ මේ මද්‍රව්‍ය පාවිච්චි කරන එකට පමණක් කැමැත්ත ඇති වෙන්නේ කියන එක. නමුත් දරුවන් එහෙම තමයි. තමාගේ පියා කුඩා කාලේ කරන දේවල් විශේෂයෙන්ම අපි දන්නවා වාහන පදවන එක එවැනි කාරණා එතුම් මම හිතන්නේ ඔවුන් අත්දහ බලන්න කැමති. විශේෂයෙන්ම අපි ඒ ගැන නැවත වාරයක් වැඩසටහන අතරතුරදී තව ටිකක් දීර්ඝව කතා කරමු. දැන් මුලින්ම පාසල් යන වයසේදී තමයි මේ මත්පැන් පානයට පුරුදු වෙන්නේ. ඔව්. එතකොට කොහොමද දැන් ඒ වයසේ දරුවෙක් මත්පැන් පානය කරාම අපි දන්නවා මේ වැඩිහිටියෙක් වුණත් මත්පැන් පානය කරාම ඔහුගේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කොහොමද උනේ කොහොමද මේක දෙමව්පියන්ගෙන් වහගෙන කරේ? මම ඉස්කෝල යන කාලෙමයි කැඩට් ටීම් එකකට ඉස්කෝලේ කැඩට් ටීම් එකකට බැඳිලා එතනින් අරක ඉස්කෝලේ වෙලාව අවසන් වෙලා හවසට ට්‍රේනින් තියෙනවා. ඉතින් ඒවට ඉන්නකොට ඒ ඉන්න මාත් එක්ක ඉන්න මට වඩා වැඩිමල් ගොඩක් කට්ටිය ඉන්න මට වඩා වැඩිමල් කට්ටිය හිටියේ ඒගොල්ලෝ තමයි ඉස්සරම ඒගොල්ලොත් එක්ක ඉන්න තමයි ඉස්සරම දුම් වැටිය පාවිච්චි කරේ. හතරට පහට විතර වෙනකන් ඉන්නවා හවස ඉස්කෝලේ යනලා. එහෙනම් ඉතින් පුරුදු වෙලා කොහොම හරි ඉස්කෝලෙන් පටන් අරගෙන අන්තිමට සෙනසුරාදා දිනදා ක්ලාස් යනකොට ඒ ගිහිල්ලත් බොන්න පටන් ගත්තා මුලින්ම දුම් වැටිය. හොම්බේගෙන යනකොට ඉතින් සත්‍යත් දෙකක් එක දිගට දීලා කොහොම හරි අන්තිමට දුම් වැටිය නැතුව පරිතන්ට ආවා. දැන් මම අරක්කුමකවත් බොන්න නැතුව දුම් වැටිය විතරක් පාවිච්චි කරපු කාලයක් තිබ්බා. ඒ කාලේ අනිවාර්යෙන් දුම් වැටිය ඕනේ. උදේටත් ඕනේ, හවසටත් ඕනේ, වැසිකිලි ටිකත් ඕනේ. එහෙම තත්ත්වයක් තිබ්බා මුලින්ම පටන් ගත්තේ. එහෙම ඇවිල්ලා ඉන්නකොට තමයි දැන් සෙනසුරාදා. ඔය කාලේ බකවානුවේදී කොයිම මොහොතකදීවත් තාත්තගේ තාත්තට මේ පිළිබඳ ඉවක් වැටුනේ නැහැ. නැහැ, තාත්තට දැනගන්න හම්බුනේ නැහැ ඒක. අම්මා දන්නෙත් නැහැ. අම්මා දන්නෙත් නැහැ. තාත්තේ මං ගිහින් එන්න. හා පුතේ. අද පන්තියද? ඔව් තාත්තේ පන්තියද? පන්ති ගියාට කවන්නේ නැහැ. පන්ති අරන් ගාම්ම ගෙදර එන්න ඕනේ. කොල්ලොත් එක්ක රත් පියදු කරමේ ගහන්න බෑ හොඳද? ඒක නෙමෙයි තාත්තේ. මොකද? අද ක්ලාස් පිස් දෙන්න ඕනේ. කීයක්ද? 550ක්. එහෙනම් පන්ති යන්න ඉස්සර කඩේ පැත්තට එනවා. හොඳ. පාසල තුල පැවති විනය පද්ධතිය කොයි වගේ එකක්ද? ඔබ මම හිතන්නේ කොළඹින් බැහැර ප්‍රදේශයක තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. ඒ කියන්නේ පාසලේ එහෙම හොයලා බලන්නේ නැද්ද? නැත්නම් ඔබ ඊට වඩා සූක්ෂම විදිහට මෙද මේවා කරන්නේ? පාසලේ හොයලා බැලිල්ල තියෙනවා. කියන්නේ මගේ මාමා තමයි අපේ පන්ති භාර හිටියේ. ඒ දවස්වල 9 වසර ඉන්නකොට පන්ති භාර හිටියේ විද්‍යාව ගොන්නන්නේ. එයාගෙත් ඉතින් ඇස්සහලා කරනවා කියලා අපි කියන්නේ. අපේ භාෂාවෙන් කිව්වොත් ඉතින් එයාගෙත් ඇස්සහලා ගොඩක් සූක්ෂම විදිහට තමයි ඉතින් ඇතුලේ කරේ. කොහොම හරි අන්තිමට දුම් වැටියෙන් පටන් අරගෙන ඒක දුම් වැටිය ගන්නවා කියලා ගෙදෙට්ට අහුවෙන්නත් ඉස්සෙල්ලා අහුනේ ඉස්කෝලේ ඉන්න මගේ මාමට තමයි අහුනේ. අහුවෙලා එයා තමයි ගෙදෙට්ට කියලා එහෙම දේවල් වුණේ පටන් ගන්නවා. ඒ මොකෝ හොදන කරන්නේ? වරේ ඉස්කෝලේ යන්න. මෙහෙට වරෙන්කු මං කියන්නේ. අද ඉස්කෝලේ යන්න බෑ බං. පොඩි ගමනක් තියෙනවා. යන්න මගෙත් එක්ක. කොහෙද බං? මුලට මන්නේ කියන්නේ. මුලට පොඩි ආදරයක් දෙන්න හදන්නේ. යමංකෝ. මොකද කියන්නේ? යන්න අක්කාල කවුරුද ගතකින් ඉස්සෙල්ල යමං අපි. යන්න. Thank you.
කට්ටිය රෝමඩ ඉඳගෙන සිගරට් බොනවා ඒ කට්ටිය තැන් තැන් වල ගංජා ඒ දේවල් පාවිච්චි කරනවා මම ඉතින් සිගරට් එක මගේ අතේ තියෙනකොටම තමයි මාමට අහුනේ ඒ කියන්නේ ඒ ඒ කැඩට් කණ්ඩායමේ ඉන්න අනිකුත් ශිෂ්‍යනුත් තව ගංජා කියන මද්‍රව්‍යත් පාවිච්චි කරනවා දැන් ඔබට යෝජනා කරන්නේ නැහැ පාවිච්චි මට යෝජනාව දෙක තුනක්ම ආවා මම ආසාව තිබ්බා පාවිච්චි කරන්න ඕනේ කියලා තිබ්බා කවදාහරි ඒ වුණත් මේ ඒ දවස්වල තිබ්බ වාතාවරණෙත් එක්ක ඉතින් මේ සිගරට් එක තමයි ඕනම වෙලා තිබ්බේ අරකට ගියේ නැහැ ඒක හරි කරමු කියලා මග අරිනා මිසක් මේ ඒක ඒ වෙලාවේ අවස්ථාවට ටේක් කරේ නැහැ කියන්නේ මං ඉස්සරහම ඔතලා ඒ දේවල් කරලා පාවිච්චි කරනවා ඉතින් කට්ටිය තුන් හතර දෙනෙක් ඉන්නවා ඒ හතර පහ දෙනා විතරයි එතකොට ඔබ මත්පැන් පානය කරන්න පටන් අරන්ද? මත්පැන් පානය කරන්න එතකොට පටන් අරන්නේ නෑ. දුම්වැටිය තමයි පාවිච්චි කරේ. මත්පැන් පාවිච්චි කරන්න පටන් ගත්තා දුම්වැටිය ගෙදරට අහුවෙලා ගෙදරින් තාත්තගෙන් අම්මගෙන් මට ගොඩක් ප්‍රශ්න ආවා ඒ දුම්වැටිය පාවිච්චි කරපු එකට. දඬුවමක් කළාද? දඬුවම් කළා. දඬුවම් කළා කියන්නේ ඉතින් ගුටි රට වලින් ඒ දේවලුත් දඬුවම් කරා. එතකොට පන්සල් වල ගෙන්දාලා හාමුදුරුවෝ එක්ක කතා බහ කරලා එහෙම දේවල් කරලා අර නිකන් නෝන්ඩි කරනවා කියලා කියන්නේ එහෙම කරලා කරා. ගබරි! ආ සරත් මල්ලි කෝ කොල්ලා? මොයි ගියා දැන්? ගැන කතා කරලා වැඩක් නැහැ මල්ලි. එයි! ඔයා කියන්නේ ඌ දැන් අරක්කු බොනවා. සිගරට් බොනවා. රක්තයාදු ගන්නවා. ඌ මා හදන්න බෑ මල්ලි. හරි හරි ඔයා බලන්න දින්නකෝ. මාව හදලා ගන්නම්කෝ. පොඩ්ඩක් ඔයා කියලා බලනවාද? හරි හරි මම පොඩ්ඩක් වා කර ගන්නවා. මේ පොඩ්ඩක් කතා කරන්න ඔබට කරා මට කියන්න කියලා. පුතේ! පුතේ! ඔය සරත් මාමා ඉල්ල ඉන්නවා. යන්න පොඩි වණකින් එන්න. හරි මල්ලි. කියලා බලන්න. ඒ දේවලුත් එක්ක ඊට පස්සේ තාත්තගෙම ඉන්නවා තාත්තත් එක්ක එකට කනබන යාළුවෙක් ඉන්නවා අපේ කඩේට අල්ලපු කඩේ මේ වැඩි වයසක් නෑ එයාටත් අවුරුදු දැන් 32යි අපේ තාත්තට අවුරුදු 50 ගණක් විතර වෙනවා ඉතින් ඒ දෙන්න එකට මේ අරක්කු පාවිච්චි කරනවා රෑට කඩේදී දවසක් ඉස්කෝලේ ඇරලා මම ගෙදරෙන්ද බස් එකට එන්නකොට එයාත් බිස්නස් කරන්න එයාත් කොහේ හරි ගිහිල්ලා යන ගමන් ලොරියේ ඉස්කෝලේ ගාවින් මට හම්බුණා හම්බෙලා මේ ලොරියට නැගලා මාත් ගෙදරෙන්ද එනකොට තමා ටවුන් එකට ඇවිල්ලා ඉස්සරවම එයත් එක්ක තමයි මුලින්ම මත්පැන් පාවිච්චි කරන්නේ. පාසල් නිලැඳුම පිටින්ම ලොරි ඇතුලේ මත්පැන් පානය කරලා දුම්වැටි පාවිච්චි කරලා. එදා තමා ඒ දවසේ තමා මුලින්ම පාවිච්චි කරන්නේ. එතකොට ඉස්කෝලේ ගහව. මේ කතා බහ ඇතුලේ අපිට හිතන්න තව මානයක් ඉතුරු වෙනවා. විශේෂයෙන්ම තාත්තත් එක්ක ව්‍යාපාරික කටයුතු කරන එකම වයසෙ නොවුනට එකම ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ එතකොට පුතා පාසල් යන වයසේ පුතාට මත්පැන් පානය කරන්න අරන් දෙනවා කියන එක ටිකක් බරපතල තත්ත්වයක්. ඒක යම් විදිහක සූක්ෂම සැලැක්ස්මක ආරම්භයක් වගේ එකකුත් වෙනවා. ඔබ ඔබට ඒ පිළිබඳව අදහසක් නැතු වෙන්නේ නැති. නමුත් ඉතින් එහාට දිගින් දිගට ඔබ ඔහුගේ දැලට හසු කරගන්නට එහෙම නැත්නම් ඔබ ඔහු පාවිච්චි කරා වගේ කියලා ඔබට හිතෙනවද එහෙම? හිතනවා. ඇත්තටම හිතනවා. හිතනවා කියන්නේ එයා ගොඩක් මේ අපේ තාත්තලාට එහෙම වඩා ගොඩක් ඉගෙනගෙන එහෙම දැනුම් තේරුම් තියෙන පුද්ගලෙක්. ඉතින් මේ මටත් අර උගන්නන පැත්තට කියලා තාත්තගේ ඔළුවට කතාව දාලා මාව ගෙදරින් අරගෙනත් තියෙනවා. අරගෙන ගිහිල්ලා කොල්ලොත් එක්ක බීලා කරලා එහෙම කාපු බීපු ජාති තියෙනවා. තව ඉතින් ගමේ යාළුවෝ විදිහට තමයි අපිත් හිටියේ. ඉතින් එයාත් එක්ක තාත්තගේ යාළුවා වුණාට ඉතින් අපිත් කතා බහ කරලා එකට සෙල්ලම් කරන්නේ බෝල ගහන්නේ. ඉතින් ඒ මොන දේ කරන්න ගියත් මුල ඒගොල්ලන්ගේ අර දේ තමයි මුල පටන් ගන්න. උඹතු දෙවරක් සිතන්න
මෙතනදී අපිට තියෙන දේ ඔබගේ කතාබහත් එක්ක විශ්වාසනීයත්වය පිළිබඳව පොඩි ගැටලුවක් අපිට මතුවෙනවා. අපි ඒක निराකරණය කරගමු දැන්. විශේෂයෙන් ඔබ දුම් වැටි පානය කරලා ගෙදරට හසු වුණු දරුවෙක්. එතකොට ඔබ ගැන වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම ගෙදර අයගෙන් ඔබ කෙරෙහි වැඩි අවධානයක් එල්ල වෙනවා. එතකොට ඔබ මත්පැන් පානය කරලත් ගෙදර හැසිරෙන්න බෑ. අපි දන්නවා මත්පැන් පානය කරාම මිනිස්සු සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න කොහොමද ඔබ හැසිරුණේ සහ මොනවද ඒ වෙනුවෙන් ඔබ කරපු දේවල්? කරපු දේවල් කිව්වොත් ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ වුණා බීලා ගෙදර යන්න කෙලින් කකුල් දෙකෙන් කෙලින් යාගන්න බැරි තරමට බීලා වැඩි වෙලා තියෙනවා. ඉතින් අර පුද්ගලයාත් එක්කම තමයි තනියම බීලා තියෙනවා අපි දෙන්න. ඉතින් ඒ බීලා එයාම ප්‍රතිකර්ම කරලා තියෙනවා. එහෙම නැතුව ගෙදර යන්න නැතුව ඉන්නකොට දැන් විශේෂයෙන් අම්මා කෙනෙක් වුණත් අම්මා කෙනෙක් අපි දන්නවා දරුවෙක් ගැන නිරන්තරයෙන් විපරම ඉන්න ඉන්නේ. එතකොට ඔබ මේ පිළිබඳව ඉක්මනින් ඉබ වැටුනේ නැද්ද ගෙදරට? ගෙදරට වැටලා තියෙනවා. එහෙම තාත්තත් හොයාගෙන ඇවිල්ලා තියෙනවා. තාත්තගෙත් ඇස් අහලා කරන විදිහට තමයි ඉතින් අඩේ කරේ. ගෙදර ආවට පස්සේ ඉතින් තාත්ත අන්තිමට දැනගන්නවා බීලා කියලා. අරක්කු බීලා කියලා තාත්ත දැනගන්නවා. ඉතින් දැනගත්තත් කරන්න දෙයක් නැහැ. බීලා ඉන්නේ ඉතින් මට ගහනවා. මාත් ඉතින් ගහපු දෙන් කියලා මාත් පාඩුවේ ඉන්නවා. එහෙම තමයි ඉතින් උනේ. කොහොම හරි බීලා ඔය මුල්ම බොන්න පටන් ගත්ත දවස්වල ඉතින් ගෙදර මාරු විදිහට නොසන්සුන් තාත්තාගේ මම බඩු පොළවේ ගහනවා. ඒවා තාත්තා මට ගහන්න ආපුවා මම ගහන්න යන જાති තියෙනවා. අම්මට ගහන්න ගිය පුජාදී තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් අතගත්තා මුලින්ම පටන් ගන්න පටන් ගත්තා එයාගේ. දැන් පොඩි අතරමැද කතාවක් පුත්‍රයා, ඒ කියන්නේ දැන් ඔබ සඳහන් කරා ඔබ කෙඩෙට් ඉස්කෝලේ පාසලේ මේ කෙඩෙට් කණ්ඩායම සම්බන්ධයි කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කෙඩෙට් කණ්ඩායම ඉන්නේ බොහොම ජවයෙන්, ඒ වගේම බොහොම නිරෝගීව ඉන්න මද්‍රව්‍ය වලින් තොර ශක්තිය පිළිබඳ කාය ශක්තිය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන තරුණයෝ කියලා. එතකොට ඔබට මොකද වෙන්නේ ඔබගේ කැඩට් ජීවිතේට? නෑ මම ඒක කැඩට් ජීවිතයක් මම හදාගත්තේ මගේ සාධාරණීකරණ එකට. කියන්නේ මට මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අරක්කු බොන්න සිගරට් බොන්න තියෙන කෑදරකමට තමයි මම කැඩට් ජීවිතයක් වෙනම හදාගෙන ඒක පාවිච්චි කරන්නේ. කියන්නේ කැඩට් ජීවිතයට ගියහම ඔබ හිතනවා නිරන්තරයෙන් එළියේ ගත කරන්න පුළුවන්. ගෙදරින් නිදහස් වෙලා ඉස්කෝලේ ටයිම් එක පැනපුවාම ගෙදරින් නිදහස් වෙලා ඉන්න ඒ කාලය හදාගන්න තමයි මම මේ දේ තෝරගත්තේ. කාලය හදාගන්න කැඩට් වලට ආසාවට නෙමෙයි. ඔව් මම හිතන ඔබගේ ඒ කුඩා වයසට ඔබ සෑහෙන සූක්ෂම දේවල් සහ බොහොම සැලසුම් ක්‍රියාත්මක කරපු කෙනෙක්. මට කියන්න දැන් ඔබ මත්පැන් පානය කරාට පස්සේ ඔබ හිතනවද ඔබේ ඒ ගත කරන මොහොත ඔබ පියවි තත්ත්වයෙන් ඉන්නවට වඩා පුදුම සහනයක්, ඒ කියන්නේ පුදුම සතුටක් වෙනසක් තියෙනවා කියලා ඔබ තවමත් විශ්වාස කරනවද? දැන් නම් එහෙම විශ්වාස දැන් කියන්නේ දැන් මෙහාට ඇවිල්ලා මාස 8ක් වෙනවා. ඒ මාස 8 ඇතුළත තමයි මම ගොඩක් දුරට තේරුම් ගත්තේ. ඒ වෙනකම් ඉතින් එහෙම මට තේරුමක් තිබුණා මේ දේ කරන්න හොඳ නැහැ කියන දේ දන්නවා. ඒ වුණාට අර ඒ වෙලෙට ඒ පැය දෙකේ සතුටට ඒක පාවිච්චි කරලා ඒකෙන් ගන්න ෆීලින් එක ඉතින් ඒ දේවල් විඳින්න ඕනේ කොච්චර හොඳ නැහැ කියලා. සතුට කියලා කියන්නේ මම අහුවොත් වචන 10ක් ඇතුළත එහෙම නැත්නම් වචන තනි වචනෙන් හරි විග්‍රහ කරන්න පුළුවන් මොකද්ද ඒ සතුට කියලා? සතුට කියන්නේ ඉතින් බීලා සින්දුවක් කියලා කොල්ලොත් එක්ක පාරේ කොහේ හරි වැටිලා ඉඳලා ඒ දේ තමයි ඉතින් මියුසිකල් එකට ගියොත් ඒකේ බීලා ජෝගියක් දාන්න ඒ ජාජ් තමයි ඉතින් සතුට විදිහට දැක්කේ නැතුව එතනින් එහා ගියපු වෙන මොකුත් නැහැ. ඉතින් අර කොඩෙම කියනවා නම් අර ලයිට් එකට පාට ලෝකෙකට යට වෙච්ච දෙයක් තමයි ඉතින් සතුට. මොකද මම එහෙම ප්‍රශ්නයක් අහන්නේ අද මේ කතාව වඩා වැදගත් වෙනවා මේ හෙට අනිද්දා තාරුණ්‍යයට පය තබන්න ඉන්න අපගේ ආදරණීය දරුවන්ට. මොකද්ද මේ සතුට කියලා හොයන්නේ? අපි දන්නවා සමහරලාවට මදුවිත කියන එක නැත්තම් මත්පැන් පානය බොහොම කලාවත් එක්ක එකතු වෙලා එමත් නැත්තම් ජීවිතයේ යම් කාල වකවානු වලදී ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න තම බලපාන නිසා මේ දේවල් එක්ක යම් විදිහක මද්‍රව්‍ය වලට සම්බන්ධතාවයක් මත්පැන් පානයට සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. නමුත් ඇයි මේ තාරුණ්‍ය? ඇයි මේ මල් වගේ එළියට බහින්න ඉන්න දරුවන් මේ කෙරෙහි එක් වෙන්නේ මොන හේතුවද? මම හිතන්නේ මෙය ඒ අත්දැකීම් ලැබපු කෙනෙක්ම විග්‍රහ කරන්න ඕනේ එයින් ලැබෙන දෙයක්.
නැති බව. දැන් ඔහු ඒ තේරුම් අරගෙන තියෙන බවත්. එයි මම එහෙම නිසා මේ ප්‍රශ්නේ මම ඔහුට මතු කළේ. දැන් අසල් යන දරුවෙක්නේ. එතකොට මිල මුදල් අතේ තියෙන විදිහක් නැහැ. යම් විදිහක පොඩි පොඩි අපි දන්නවනේ මේ කාලේ තියෙන ප්‍රමාණය. එතකොට මත්පැන් පානය සඳහා කොහොමද මේ විශාල මුදලක් එක්කව කරගන්නේ? විශාල මුදලක් හොරකම් කරලා තියෙනවද? හොරකම් කරලා තියෙනවා. ලැජ්ජාවක් ඇති වෙනවද? ගොඩක් ලැජ්ජාවක් තියෙන හොරකම් කරපෙන් යන කියන්නේ ගෙදරින්ම තමයි පිට වඩා පිටත් හොරකම් කරලා තියෙනවා පිට කියන්නේ අහල පහල ගෙවල් වලට පැනලා එහෙම හොරකම් නෙමෙයි ගෙදරින්ම තමයි ගොඩක් තාත්තගේ ව්‍යාපාරය ඒ කටයුතු වලින් සෑහෙන මුදලක් හොරකම් කරලා තියෙනවා එකපාර ලොකු ගණන් ඉස්සලා තියෙනවා ඊට අමතරව නෑදෑයන්ගේ කියන්නේ සහෝ තාත්තගේ සහෝදර සහෝදරයන්ගේ ඒ අහල පහල දෙනවා ඒ ගෙවල් වලින් ඉස්සලා තියෙනවා ඉතින් මුදල් හොයාගත්තේ ඉතින් ගොඩක් වෙලාවට ඒ දෙයින් තමයි හොරකම් කරලා සුලබ ගන්න මත්ද්‍රව්‍ය මොනවද? සුලබ ඉතින් මත්පැන් වර්ග දෙකයි ගන්නෙ. සුලබ ගත්තත් අපි ප්‍රකු කියන දේ ගන්නවා. මේ තමයි ඉතින් ගමේ ගොඩේ කියන කසිප්පු. ඒ දෙය තමයි සුලබ ගන්න. නිතරම. එහෙම කසිප්පු ගන්න එහෙම තැනකට ගියාම කසිප්පු දෙනවද විශේෂයෙන් දැන් බීමහලකට ගියත් ගන්න අමාරුයි නේද? කොහොමද එතකොට? නෑ. බීමහල කියන්නේ බාරකට ගිහිල්ලා ගන්නවා නම් ගන්න මම නෙමෙයි ගන්න ඉතින් කට්ටි ඉන්නවා ගන්න ඕන තරම් ටවුන් එකේ යාළුවෝ ඉන්නවා ගමේ කට්ටි අඳුරන කට්ටි ඉන්නවා එහා පැත්තේ කඩේ එක්කන විශේෂයෙන්ම ඉන්නවා යාට කිව්වොත් ගෙනල්ලා දෙන තත්ත්වෙ හිටියා ගමේ අපේ තාත්තා දැනන් හිටියේ නැද්ද මේ අල්ලපු කඩේ මේ තාත්තගේම මිත්‍රයා තමයි මේ මේ පිටිපස්සෙ ඉන්නේ කියලා ගොඩක් දුරට සැකයක් තිබුණ නැහැ මොකද ඒගොල්ලොත් අපේ නෑ වෙනවා ළඟ ඉන්න එක ටිකක් දුරින් නෑ වෙනවා ඉතින් අර එයා ඉගෙනගෙන තියෙන ඒ දේවලුත් එක්ක බලලා ඉතින් තාත්තා හිතුවේ හොඳ පැත්තට හදලා ගන්න විදියට තමයි තාත්තේ හිතුවේ ඉතින් මාත් මාළුකොඩ ඉතින් එහෙම සැකයක් හිතුව නැහැ ඉතින් පස්සේ තේරෙනකොට ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි පටන් විශේෂයෙන්ම හසිප්පු වගේ එකක් මම හිතන්නේ ඔබ පාසල් වයසේ ඒ ඉන්න වයසටත් තේරෙනවා කසිප්පු පාවිච්චි කරන කෙනෙක් සම්බන්ධව ගම තුල තියෙන අප්‍රසාදය එමත් නැත්තම් මේ හඳුන්වා දීමේදී තේරෙන පිළිකුල ඒක අපි දන්නවනේ සාමාන්‍ය ගම්වල කියන්නේ එහෙමනේ කසිප්පු කාරක නේද අර අර කසිප්පු කාරක ළමයා අපි එහෙම තමයි ගමේ ගොඩේ පාවිච්චි වෙන්නේ එතකොට අධ්‍යාපනය එහෙම් පිටින්ම අඩපණ වෙන්න ඇති අධ්‍යාපනය එහෙම් පිටින්ම අඩපණයි කියන්නේ ඉතින් මොකුත්ම කරගත්තේ නැහැ තමයි වසර 10 වසර ඉඳලා අතාරලාම දාලා තමයි ඉතින් ඉස්කෝලේ යනවා ගියාට ඉස්කෝලේ නෙමෙයි යන්නේ බෑග් එක පාටෙන් දාන් ගිහලා ඉස්කෝලේ යන්න නැතුව වෙන හතරවට යන්නේ අධ්‍යාපනයක් ගැන ඉතින් හිතුවෙත් නැහැ ඕනේ ඕනේ ඉස්සරහට ඕනේ කියලා හිතුවෙත් නැහැ ඉතින් ඒ දේ අතහැරලාම අර පැත්තනම තමයි එතකොට ඕ ලෙවල් විභාගෙට පෙනී හිටියද ඔව් අපාරක් පෙනී හිටියා ඒක ප්‍රතිපලය පිළිබඳව හිතා ගන්න පුළුවන් ඔව් දැන් මේ මෙහෙම ගෙවෙනකොට දැන් අපි දන්නවා මේ මේ ආයතන ගත වෙන්නේ මේට වඩා කාරණා ටිකක් බරපතල වෙච්ච දරුවෝ විශේෂයෙන්ම හෙරොයින් කියන මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච ගම්පලාතේ ඉන්න බැරි තැනටපත් වෙච්ච තමන්ට තමන් එපා වෙච්ච පවුලට තමන්ගේ දරුවෝ එපා වෙච්ච පිරිස් තමයි වැඩි හරියක් මේ ආයතනය හා සම්බන්ධ වෙන්නේ මෙතරට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ කොහොමද මොකද්ද මේ වුණේ මද්‍රව්‍ය පැත්තෙන් ගත්තොත් නම් ඒ දේ තමයි ඊට අමතරව තව තිබ්බා ඉතින් ලිංගික ඒ දේවල් තිබ්බා ඒ එක දෙයක් හේතු වෙලා තමයි මෙතෙන්ට එන්න මේ ගොඩක්ම හේතු වුණේ මගේ ඒ මොකක්ද ඒක ගත්තොත් මගේ ක්ලාස් එකකට ගියා ක්ලාස් එකකට යන IT කෝස් එකකට ගිහිල්ලා ඒ ඩවුන් එකේම ඒක පටන් ගන්න දවස් සතියක් දෙයක් යනකොට ඒ ක්ලාස් එකට යන්නේ නැති ඉතින් ඒ දවස්වල හොඳටම මේ මත්පැන් පානය කරලා තමයි ක්ලාස් එකට ගිහිල්ලා ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර මත්පැන් පානය කරාට අර වෙනදා වගේ
ස්ටාර්ට් අප් වෙලා එහෙම නැ පුරුදු වෙලා දැන් අවුරුද්දක් දෙකක් මේ පාවිච්චි කරලා තමයි ඒක මොනේ මම 11 අවසරේදී විභාග ඕලෙවල් විභාග ලියලා තමයි IT කෝස් එකට යන්න IT කෝස් එකට යනකොට ඒක ඉන්නේ අවුරුදු 26 27 විතර මිස් කෙනෙක් තමයි හිටියේ ඒ මිස් කියන්නේ ඒ කාලේ ඉඳලාම තිබ්බා ඉතින් අර නිල් චිත්‍රපටි එහෙම දේවල් තිබ්බා ගොඩක් මිස් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන පොඩි වයසෙන්ම එහෙම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ මිස්ට තමයි එහෙම දෙයක් වෙන්න ගියේ උනේ නැහැ වෙන්න ගිහිල්ලා ඒක චාටර් කරලා පොලිසිය ගන්න ගෙන හෙල්ලා ආ ඒ කියන්නේ හරි හරි දැන් මම කතා කරනවා පැහැදිලි මේක තමයි මම හිතන්නේ අපේ අද දවසේ අපේ වැඩසටහනේ වැදගත්ම කාරණාව වෙන්නේ ඒ කියන්නේ මද්‍රව්‍ය තමන්ගේ මනස විනාශ කරනවා කියන එක සත්‍යයි. මුලදී ජොලියට ගීත ගායනා කරන්න විනෝදයට පිව්වට කොයි මොහොතක හරි තමන්ගේ මනස තමන්ගේ පාලනයෙන් මිදෙනවා සත්‍යයි. එනකම් බලන් හිටි. ඒ මොකද? නෑ කතා කර කර මිස් එක්කම යන්න පුළුවන්නේ. පිස්සු. ආ යන්නේ අඤ්ඤා. ඔබ මද්‍රව්‍ය පාවිච්චි කරලා යනවා නමුත් ඔබ ඒ කාල වකවානුවේදී යොමු හිටියේ ක්‍රියාකාරකමක් ඔබ අත්හදා බලන්න උත්සාහ කරනවා. එය තමයි එහෙමද වෙන්නේ පොලිසියට අහු වෙනවා හරි මොකක්ද වෙනවා? පොලිසියට අහු වෙනවා කියන්නේ ගෙවල් වලට ඉස්සරවම දැනුම් දෙනවා ගෙවල් වලට දැනුම් දුන්නා අම්මා තාත්තා එනවා. ඇවිල්ලා ඒ දෙන්නම තමයි පොලිසියට කියන්නේ ඇන්ට්‍රියක් දීලා මේ පොලිසියට බාර කරන්න නෙමෙයි මේ බාර ගන්නනේ මේ අඳුරන ඔයසි මහත්තයෙක් ගාවට ගෙනහිල්ලා තදින් කරුණු පැහැදිලි කරලා එහෙම චාටර් කරලා වගේ යන්නේ නෝන්ඩීන එහෙම දෙයක් ඉතින් දැනගත්තා මේ දේවල් එහෙම වුණා උමතු දෙවරක් සිතන්න දරුවන්ට පවා අද මේ වෙනකොට වීඩියෝ දර්ශන ටෙලි නාට්‍ය එහෙම නැත්නම් ජංගම දුරකථන අතට හුරු කරන්න ඇහැට හුරු කරන්න සිතට යොමු කරන්න බොහෝ දෙමව්පියෝ තමන්ගේ වාසියක් හැටියට ඒක සලකනවා දරුවෙකුට අඬන දරුවෙක් නිසංසල කරන්න ඒ වගේම තමන්ට තියෙන වැඩක් කරගන්න දරුවගේ ඇතිවන කංකරච්චල්ල කියලා කියන්නේ කංකරච්චල්ලේ වෙනුවෙන් අතට දුන්නම ජංගම දුරකතරේ දරුවා ඒකේ තිබෙන එක්කෝ ක්‍රීඩා පසුපස ගිහින් නැත්නම් දර්ශන පසුපස ගිහිල්ලා ජීවිතේ විනාශ කරගත්ත හැටි ඔබ මේ දැක්කේ බලන්න මේ පුංචි දරුවා කුඩා කාලේ ඉඳලම දර්ශන දකින්න පුරුදු වුණා බැහැ වුණා ඒ කොච්චර දරුණුද කියලා කියතොත් ඒ නරක අසභ්‍ය දර්ශන මේ දරුවගේ හිතේ කොච්චර තැපත් වුණාද කියතොත් එක විටක යා දකිනවා තමන්ගේ පාසල් ගුරුවරිය ඒ දර්ශනවලට හසු කරගන්න ඒ ඇය සමග ලිංගික ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඇයගේ මේ දරුවගේ හිතට එනවා දරුවේ මනෝ ලෝකෙට ඇතුල් වෙනවා ඒ තුළ යා රජ කරනවා ඒ නිසාම එයා යෝජනා කරනවා පාසලේ ගුරුවරියට ගුරුවරිය වේසදහා ඇතිවන වේෂ
ද්වේෂය නිසා අන්තිමට මේක පොලිසිය දක්වා ගින් ඒ ප්‍රශ්නෙතරින් නිමා වෙනවා. පාසලේ 9 වෙනි පන්තියේ දරුවෙක් අසභ්‍ය චිත්‍රපටි වැළඳ ගැනීම ඔහුගේ සිත කොච්චර විකෘති වුණාද කියතොත් තමන්ට උගන්වන පාසල් ගුරුවරිය දෙස දැක්කේ ඒ විදියටයි. ඔබේ දරුවන්ව මේ අසභ්‍ය දර්ශන බලන්න දරුවන්ගේ පෙරබවීම කොයි පැත්තකට උඩ යොමු වෙනවා නම් ඒ සඳහා ඔබට සොයා බලන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපි දරුවන් සමහර පාසල් දරුවෝ දෙමව්පියන්ගෙන් ගන්න මුදල් කෑම ටික කන්න කියලා ගන්න මුදල් ආහාර නොගෙන වෙනත් අවශ්‍යතා නොකර ඔය වගේ අසභ්‍ය දර්ශන බලන්න පාසල් කාලය තුල පාසල් දිලදුව පිටින්ම ගිය අවස්ථාවල් අපි දකිනවා. ඒ වගේම මම ඉල්ලා හිටිනවා මේ රටේ ඒ වගේ දර්ශන වීඩියෝ ස්ථාන පවත්වගෙන යන ඔබටත් දරුවෝ ඉන්නවා. ඔබේ දරුවේ බැරි වෙලා හරි ඔබේ සාප්පුවට ඇවිල්ලා ඒ අසභ්‍ය දර්ශන බලන්න ඉල්ලුවොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද? ඔබ ඒ සඳහා ඉඩ දෙනවද? ඒ දෙන වේදනාකාරී අදහස අනිකුත් දරුවෙක් කෙරෙහි යොමු කරවන්න. ඔබේ දර්ශන ඉල්ලගෙන ඉන්න පටි ඉල්ලගෙන ඉන්න සීදී තැටි ඉල්ලගෙන ඉන්න පාසල් දරුවන්ට එපා අලෙවි කරන්න. එපා ඒකද ඒ දරුවා අහිංසක දරුවෙක්. ඒ දරුවාට ජීවිතේ මේ දර්ශන දැකීමේ ඇති බරපතලකම තීරණය නැතුව වෙන්න පුළුවන්. ඒ නිසා මේවා විකුණන අයගෙන් මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඔබේ දරුවා දකින්න හැම වෙලාවකම පාසල් දරුවෙක් එතකොට මේ සීදී පටයක් ගන්න මේ මගේ පුතා එන්නේ මේ මගේ දුව එන්නේ කියලා හිතන්න දකින්න පුරුදු වෙන්න. එහෙම දැකලා පුරුදු වෙලා මේ ව්‍යා මේ වෙනදාමින් මේ අධර්ම වෙනදාම් පහට එකක් තමයි මේ අසභ්‍ය දේවල් මේ විදිහට විකුණන එක. ඒ නිසා කරුණා කරලා ව්‍යාපාරිකයින් අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඔබේ ව්‍යාපාරයේ වෙන එකක් තෝරගෙන මේ අහිංසක තරුණ දරුවන්ගේ පාසල් වයස ළමා දරුවන්ගේ ජීවිත විනාශ කරන්න එපා. මේ වගේ අසභ්‍ය දර්ශන ඕට පෙන්වා දීම. දැන් අපිට අවෝන මේ ජීවිතය විඳින්නනේ විඳවන්න නෙවෙයි. ජීවිතය විඳිනවා කියන්නේ මේ සියලුම දුක් කම් කටළු මැද යහපත් අයහපත් දේ මැද දුක් දුම්නස් මැද මේ තියෙන අභියෝග මැද සතුටින් ජීවිතය ගෙන යන්න ඕන දේවල් සොයා ගැනීම. මේක තමයි ජීවිතය විඳිනවා කියන්නේ. නමුත් අර ජීවිතය විඳවන්නේ අපි බර්ටන් රසල් කියන මේ 20 වෙනි සියවසේ හිටපු ශ්‍රේෂ්ඨ දාර්ශනික බ්‍රිතාන් දාර්ශනිකය කියනවා අපගේ ආකල්ප අපගේ සිතුවිලි අපගේ පුරුදු අපගේ විශ්වාස මේව නිසා තමයි මිනිසා ජීවිතය විඳවන්නේ කියලා. මේව නිසා තමයි මිනිසා අසතුටටපත් වෙන්නේ. දැන් ඔබට අවශ්‍යද මත්ද්‍රව්‍ය ඔබේ ජීවිතය විඳින්න? ඔබට අවශ්‍යද හෙරොයින්? ඔබට අවශ්‍යද ගංජා? නැහැ. ඔබට අවශ්‍ය නිරෝගී මනසක් සහ කයක්. ඔබට අවශ්‍ය හොඳ ආහාර වේලක්. ඔබට අවශ්‍ය ව්‍යායාම. ඔබට අවශ්‍ය නිවැරදි සිතුවිලි. නිවැරදි සමාජය. ඔබට අවශ්‍ය මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වැඩි දියුණු කරගෙන ජීවිතය නිවින්න. එතෙන්ට ගංජා අවශ්‍ය වෙන්නේ නැහැ. එතෙන්ට මත්ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දෙසරයක් හිතන්න. දෙසරයක් හිතන්න. ඔබ වරද්ද ගත්තොත් ඔබේ ජීවිතයම වරදින්න පුළුවන්. ඔබේ තාරුණ්‍ය ඔබ ආරක්ෂා කරගන්න. මේ ශක්තිමත් තාරුණ්‍ය. ද්‍රව්‍ය වෙනස් වුණාට අපි හිතන පතන අපි මේන් බලාපොරොත්තු වෙන අපි කවුරුත් නොහිතන විදිහට බලාපොරොත්තු වෙන ඉරණම මොම් භයානකයි. ඒ මත් ද්‍රව්‍යද මත් පැන්ද මත් කූරුද කියන එකට පාටක් වර්ණයක් අදාළ නැහැ. ජීවිතේ මිනිසුන්ට වෙනස් වෙන්න යන්නේ හරි සුළු මොහොතයි. දැන් වයස 22ක් වෙනවා. මේ වයස 22කේ තරුණයෙක් කියන්නේ ඔබ පෙනුමෙන් ඉතාම ප්‍රියමනාපයි. ජීවිතේ හරියට ගෙනාවා නම් මේ වෙනකොට යම් කිසි විදිහක උපාධියක් අරගෙන ඉතාම හොඳ තත්ත්වයේ රැකියාවක නියත වෙන්න පටන් ගන්න කාලේ. ජීවිතේ අපි හැමෝටම වරදිනවා. ඒක සමහර ලාවට මට
මීට කලින් නොවුනත් හෙට මගේ ජීවිතේ යම් මොහොතකදී වරදින්න පුළුවන්. අපි හැමෝටම එහෙමයි. නමුත් මේ ජීවිතේ වැරදිලා ඔබට මේ ගෙවාගෙන ආපු කාල වකවානුව දැනුණ විදිහ සහ ඔයාගේ පස්සේ ඉන්න දාබර නංගිලා මල්ලිලාට අයියලා අක්කලාට කියන්න බොහෝ දේවල් මං හිතන්නේ ඔබ සතුව තියෙනවා. මොකද හිතන්නේ? ඔබයි කියන්න කැටෙන් ඉතින් කියනවා නම් කියන්න දෙන්නේ මට කොච්චර සමාජයට බරක් වෙච්ච දේවල් දරවල් වලට බරක් වෙච්ච ජීවිතයක්ද ගත කරන්න කියලා මට ටිකෙන් ටික හරි තේරෙන්න පටන් ගත්තා. ඇත්තටම මේ අපේ හාමුදුරුවන්ගේ මේ ආයතනගත මේ ආයතනෙට ආපු කාල සීමාව තුළ තමයි මේ ගැඹුරින්ම හිතන්න පටන් අරගෙන ජීවිතේ තියෙන ඇඟේ ඇතුලේ හැංගිලා තියෙන දේවල් එළියට එන්න ගත්ත නිර්මාණශීලී ඒ දේවල් ඉතින් මේ පොරෙම කියනවා නම් මේ විදිහට කතා බහ කරන්න උනත් කෙනෙක්ගේ මුණ ඇස් දෙක දිහා බලගෙන ඒ දේවල් හදාගත්ත ඇත්තටම ඉතින් මේ වගේ දෙයකින් තමයි මේ කියන්නේ මේ ආයතනගත වීම කියලාම කියන්නේ කාට උනත්. නමුත් මම කියන්නේ ඉතින් අනේඩයක් කියනවා නම් දෙන්න තියෙන්නේ ඉස්සරහට එන නංගිලාට මගේ නංගිලා මල්ලිලා කාට උනත් කියන්න තියෙන්නේ ඉතින් මේ මද්‍රව්‍ය කියන දේ දුම්කල කෑල්ලකින් කාලා පටන් ගත්තත් ඉතින් ඒ දේ මද්‍රව්‍ය මද්‍රව්‍ය තමයි කියලා තමයි කියන්න තියෙන්නේ. කෝකත් පටන් ගන්න බොහොම සුළුයි. ඒ වුණාට අන්තිමට යනකොට යනකොට කාලෙත් එක්ක දියුණු වෙන දේවලුත් එක්ක ඉතින් බලාගෙන ගියාම ඉතින් තේරෙන්නේ දුම්කල කෑල්ලෙන් පටන් ගන්න ඉතින් විනාශය තමයි. කරොත් මිනිහෙක්ගේ සම්පූර්ණ මනස සම්පූර්ණ හිතන්න තියෙන ශක්තිය කරන්න වැඩපලක් කරගන්න තියෙන කායික ඒ ශක්තිය ගත්තොත් ඉතින් හැමදේම දුර්වල කරලා අඩපණ කරන දෙයක් විදිහට දැන් ඉතින් තේරුම් ගන්නවා මේ මෙහාට ආවට පස්සේ. එතකන් ඉතින් ඒ දේවල් තේරුනේ නැහැ. ඉතින් කියන්න තියෙන ඉතින් කවදාවත් ඒ හැම දෙයකට ඇබ්බැහි වෙන්න දෙයක් ඒ දෙයක් දැකලා නිකන් මහ ලොකුවට හිතාගන්න මේ වීරයෝ කියලා අපි හිතාගෙන හිටියේ මේ අද්දව පාවිච්චි කරලා සද්දේ දාගෙන කෑ ගහලා සින්දු කියලා ඉන්න දේවල් තමයි අපි වීරයෝ කියලා හිතාගෙන කොටින්ම කියනවා. ඉතින් පොහු අභිමානය කියලා කියන්නේ අපේ ඉතින් ඒ දෙයට තමයි. ඉතින් ඒ දේවල් විශ්වාස කරන්නේ නැතුව ජීවිතේ සන්තෝෂෙන් ගෙවන්න පුළුවන් ඉතින් ඕන තරම් තියෙනවා මද්ද්‍රව්‍ය ගන්න නැතුව. ඉතින් ඒ හොඳ පැත්තෙන් සන්තෝෂ වෙලා මේ හොඳ මේ පටන් ගත්ත ජීවිත ගමන සාර්ථක කරගන්න විදිහ තමයි මට දැනෙන විදිහට කියන්න තියෙන්නේ. ජීවිතේ අපි සමහර අවස්ථාවන්වලදී අපි ජීවිතේ අහන්න කැමති දේවල් අහන්න අකමැති දේවල් තියෙනවා. අද අපි ඇහුවේ අපි ජීවිතේ අහන්න අකමැතිම කතාවක්. හැබැයි ඔබට ඔබේ ජීවිතේ සැලසුම් කරන්න පුළුවන්. මද්ද්‍රව්‍ය වලින් තොරව ඔබ ඔබගේ ජීවිතය යහපත් විදිහට සැලසුම් කරන ආකාරය ඉගෙන ගනී කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. එසේනම් තවත් දවසක මත් නැති නැතින් අපි අකමැති වුණත් මේ සමාජයේ සිද්ධ වෙච්ච තවත් අමිහිරි කතාවක් තුළින් ඔබට ඔබගේ ජීවිතය නිවැරදි මාවතට හැඩගස්වා ගන්න ආකාරය කියා දෙන මත් නැති නැතින් ලොව දකින උමතු වැඩසටහන තුළින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්.